ඔබට ජේසු පිහිටයි. අද සාමාන්‍ය සමයේ 14 වෙනිදා දිනය. ජේසු ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රසිද්ධ ජීවිත කාලයේදී උන්වහන්සේ මහා සේවාවක් කළත් උන්වහන්සේ අවුරුදු 3ක් වෙනි කෙටි කාලයක් තුල තමා මේ සේවාව ඉෂ්ට කළේ. උන්වහන්සේ ගම්නියංගම් පුරා අවිද ගියා තමන්ගේ ගෝලියොත් එක්ක මේ වසර 3ක් වෙනි කෙටි කාලයක් තුල මහා සේවාවක් කරන්න. ඒ සේවාවේ ප්‍රතිඵලය තමා අද ඔබ මම අත්විඳින්නේ. අද නම් තාත්තේ මගේ දුවේ පුතේ මේ ආකාරයේ ජේසු ස්වාමීන් වහන්සේ තමන්ගේ සේවාව විවිධාකාරයේ ග්‍රාමයන් වලට සිද්ධ කරලා උන්වහන්සේට ලොකු ආසාවක් ලොකු උද්‍යෝගයක් ඇති වෙනවා. තමන් උපන් ගමට තමන් හැදුණු වැඩුණු ගමටත් තමන්ගේ සේවාව ඉෂ්ට කරන්නට. අපි දන්නවා අපේ ගම තමා අපි ආසම තැන. අපි කොහේ ගියත් අවසානයේ අපි ආසාවෙන් නැවත ඉන්නේ අපේ ගමට. අපි අම්මා තාත්තා නෑදෑ හිතමිත්‍රෝ ඉන්න තැනට. මේ වගේ තමයි ජේසු ස්වාමීන් වහන්සේත් මිනිස්සෙක් විදිහට තමන්ගේ දෙමාපියෝ තමන්ගේ සහෝදර සහෝදරිය සහ නෑදෑ හිතමිතුරු හැදුණු වැඩුණු ඒ ගමට එන්නට උන්වහන්සේ මහා ආසාවකින් උද්‍යෝගයෙන් තමා හිටියේ. ඒ නිසාම තමයි උන්වහන්සේ අනිත් ගම්වලට කළා වගේම සේවාවක් තමන්ගේ ග්‍රාමයටත් කරන්නට උන්වහන්සේ තමන්ගේ ගමට ආවේ. හැබැයි උන්වහන්සේ ගමට එද්දී උන්වහන්සේ බලාපොරොත්තු වුණු ආකාරයේ ප්‍රතිචාරයක් නම් උන්වහන්සේට ලැබුණේ නැහැ. උන්වහන්සේගේ ගමේ ජනතාව උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා. ඒකයි උන්වහන්සේ කියන්නේ දිවසිවරෙක්ව තමන්ගේ ගමටත් රටටත් අගයක් නැහැ කියලා. මේ ආකාරයෙන් ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කරද්දී උන්වහන්සේටත් අපහසු වුණා තමන්ගේ ග්‍රාමයට ලොකු සේවාවක් කරන්න. ඒකට හේතුව තමයි උන්වහන්සේ රෝගීන්ව සුවපත් කරේ. උන්වහන්සේ හැම ප්‍රතිහාරයක්ම සිද්ධ කළේ ඒ මිනිස්යන්ගේ විශ්වාසය පදනම් කරගෙන. නමුත් උන්වහන්සේගේ ග්‍රාමයේ ජනතාව උන්වහන්සේව ප්‍රතික්ෂේප කරද්දී උන්වහන්සේව අවිශ්වාස කරද්දී උන්වහන්සේට බැරි වුණා ඔවුන්ගේ මද විශ්වාසය නිසා ඔවුන්ට සුවය සැනසීම ලබා දෙන්න. අද නම්ේ තාත්තේ මගේ දුවේ පුතේ ඔබගේ මගේ ජීවිත තුලත් මෙන්න මේ දුර්ගුණය අනිත්‍යව ප්‍රතික්ෂේප කිරීමේ දුර්ගුණය අඩු වැඩි වශයෙන් තියෙනවා. අපේ ගමේම කෙනෙක් අපේ නෑදෑ හිතමිතුරෙක් සාර්ථක වෙද්දී දියුණු වෙද්දී සමහර වෙලට අපේ සමහර අය ඉන්න ඒ දේ දිහා බලන් ඉන්න බැරි අය. ඒ නිසාම ඒ මිනිස්සු කොච්චර දුක් මහන්සි වෙලා හරි හම්බ කරගත්තත් නෑදෑ හිතමිතුරු මන් තම අවතාරය චෝදනා කරනවා මේ මිනිස්සයා වැරදි ව්‍යාපාරිකින් හොර බිස්නස් එකකින් තමා මේ දියුණු වෙලා තින්නේ කියලා සමහරට දැකලත් නෙමෙයි අහලත් නෙමෙයි තමන් උපකල්පනය කරලා අනිත් කෙනාට චෝදනා කරනවා. ඔවුන් දියුණු වුණේ ඔවුන් සාර්ථක වුණේ වැරදි ව්‍යාපාරයක් තුලින් නීති විරෝධී ව්‍යාපාරයක් තුලින් කියලා. එන සාධනේ අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ සැබෑ කතෝලිකයෝ විදිහට ඔබගේ මගේ යුතුකම වෙන්නේ අනිත් අයගේ සාර්ථකත්වයේ අනිත් අයගේ දිනුව දිහා බලලා ඊර්ෂ්‍යා කරන එකවත් ඒ පුද්ගලයාව ප්‍රතික්ෂේප කරන එකවත් නෙමෙයි. නියම සැබෑ ක්‍රිස්තු සහෝදරත්වයේ සැබෑ ක්‍රිස්තු ප්‍රේමයේ අපිට එළියට විද්‍යාමාන කරන්නට පුළුවන්. තවත් කෙනෙක්ගේ සාර්ථකත්වය තුළ අනිත් කෙනාගේ දියුණුව තුළ අපිට පුළුවන් විදිහට ඒ කෙනාට උදව්පකාර කරද්දී විතරයි. ඒ නිසා තවත් කෙනෙක් සාර්ථක වෙද්දී දියුණු වෙද්දී ඒ කෙනාව අපහසුතාවයට පත් කරන්නේ නැතිව ඒ කෙනාව ප්‍රතික්ෂේප නොකර අපිටත් පුළුවන් නම් මේ මිනිස්සේ වගේ කරන්න තව තවත් ඔව ධෛර්යමත් කරන්න. අන්න එදාට ඔබත් මමත් නියම ක්‍රිස්තු ශ්‍රාවකයෝ වෙයි. ඔබ සිල් දෙනාටම ජෙසු පිහිටයි.